මං ඒක අපර මතක් කරලා දුන්නේ ඉස්සෙල්ලා මෙතන කන්නාඩි දාන්න හැමෝම කල්පනා කරලා බලන්න ඔබ කවදාකවත් කන්නාඩි දාන්න වෙන ඇස් දෙකක් ඉල්ලුවද හ්ම් කෙස් පැහිලා තියෙන හැමෝම තමන්ගෙන් අහලා බලන්න ඔබ කවදාකවත් පැහෙන කෙස් ඉල්ලුවද නැහැ වයසට ගිහිල්ලා ඉන්න අය මතක් කරලා බලන්න ඔබ කවදාකවත් වයසට යන කයක් දිල්ල ගත්තේ නැහැ මමත් එහෙම නෙමෙයි ඉල්ලුවේ නමුත් ඒක තමයි මට ලැබිලා තියෙන්නේ අතප්පයක් කැඩලා හැම තියෙනවනම් බෙල්ල කුලුක් වෙලා හැම තියෙනවනම් ඔබ ওই වගේ එකක් දිල්ල ගත්තේ ඉල්ලුවේ ඕක නෙමෙයිනේ නමුත් ලැබුණේ ඕක මතක නැද්ද අන්තිමන පිංගුන ඔබට ඔළුවේ පැලෙන්න තරම් උණ හිස රදයක් ආපු දවස කෙලින් හිට ගන්නවත් බැරි තරම් 100ට 100කට උණ ආපු දවසේ මතක නැද්ද මතක නැද්ද ඔබට ජීවිතේ පැපොල හිම හැදිච්ච දවස තම්මුල් ගාය සෙම හැදිලා හොඳට ඕම් ඉවස ගන්න බැරි වේදනාවක් විඳපු දවස පීයකට අතක් කැපිලා කේතලයකින් වතුර ටිකක් විසික් වෙලා තමන්ගේ අතේ වැදිලා දියපට්ට දාලා විඳපු දුක් ඔබට මතකද වැසිකිළියට යන්න ඕනේ යන්න බෑ මතක නැද්ද දවස වැසිකිළියට යන්න ඕනේ නැහැ ඒත් යනවා මතක නැද්ද දවස පොඩ්ඩක් කල්පනා කරලා බලන්න බින්දිනි අද මේ දේශනාව කළා මම තව අවුරුදු 5කින් මෙතනට ආවොත් දේශනාව කරන්න මෙතනින් ඔක්කොම ඉඳී දෙදාට මං අවුරුදු 5ක් කියලා කිව්වෙ වෙන මොකක් නිසා නෙමෙයි හෙට මැරෙන්නේ නැහැ නේ කවුරුත් නේද අදලට කවුරුත් මැරෙන්නේ නැහැ ඒකයි මං එහෙම කිව්වේ मरने विश्वास नहीं था मैं कागे मरने दे यहाँ पे ते कागे मरने अबे मरने अबे विश्वास है तब चिराहत काल है अब मेरे लोग की जीवन तेरे अबे यहाँ पे ते कहाँ ना शुरू नहीं है ऐसा मैं किलिंग ना के परिस्थान या सुमने आई परिस्थान या अब बटे हुई क्या कोई लाइट दान नहीं है जीवरियाँ ने परिस्थान में ना අනිත් එකගේ මරණය නම් පිටින් කොයි වෙලාවෙද දන්නේ අපේ මරණය ආ ඒකට තව කොච්චර කල් තියෙනවා අපි ආරාමෙ වෙච්ච ලස්සන සිදුවීමක් මම ඔබට කියන්නම් පින්වතුනි මීට කලින් බණහලේ තියෙන පිරිස මේක අහලා ඇති ආරාමෙට යන එන දවසක් ආරාමෙට ආවා පින්වතුනි එක්තරා මහත්තයෙක් මේ කොළඹ පහේ හොඳට ජීවත් වෙන හොඳ සල්ලි භාගෙම තියෙන මහත්තයෙක් ඒ මහත්තයා ඇවිල්ලා මට කියනවා ස්වාමීනි ඔබ වහන්සේ අනුකම්පාවෙන් ඇවිල්ලා මේ මගේ සහෝදරයෙක් ඇවිල්ලා තියෙනවා එතුමියට පොඩ්ඩක් හිත හදාගන්න මේ බණ ටිකක් අහන්න ඇවිල්ලා ඉන්නේ මං ආ මහත්තයා මොකද ප්‍රශ්නේ කියලා ඒ වෙලාවේ මහත්තයා කියනවා මගේ මේ ඥාති වෙන සහෝදරියක් අවුරුදු 34යි වයස එයාට පිළිකාවක් ඇදිලා අක්මාවේ හැදිච්ච පිළිකාව දැන් පියවරු දක්වා මේ උඩ පෙනහැලි ඒ හැම මේ උඩු උඩු කායර සම්පූර්ණයෙන්ම දුවලා ගිහිල්ලා දැන් හැමතැනම පිළිකාව මේ ටික වෙලා දැන් පිටින් මගේ දැන් මාස අවුරුද්දට කිට්ටුයි දැන් මාස 8ක් විතර ඇති මේ මහත්තයා මගෙන් ඊළනෝ ස්වාමීනි ඔබ වහන්සේ අනුකම්පාවෙන් ඇවිල්ලා මෙන්න මේ නෝනට බණ ටිකක් කියන්න මං කිව්වා කොහොන නෝනා අන්නර පැත්තක වාඩිලා ඉන්නෝ යංකෝ මං කිව්වා එයාට මෙහාට එන්න කියන්න එයාලයි මහත්තයා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ අනුකම්පාවෙන් ඇහෙට වඩින්නේ මොකද ඒ කෙනාගේ පවුලේ හැමෝම ඇවිල්ලා ඉන්නේ අද අම්මා තාත්තා ඉතින් අවුරුදු 34ක් කියලා කියන්නේ වයස අද පින්වතුනේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ දූ දරුවෝ ස්වාමි පුරුෂයා ඔක්කොම ඇවිල්ලා බොහොම තරුණ කෙනෙක් ඒ නිසා අපි එහෙට වැඩියා මං එතනට ගිහිල්ලා යනකොට බින්දිනේ එතන ආසනයක් දාලා තියෙනවා ඉතින් මං ආසනේ වාඩි වෙලා දැන් මට පේනවා බින්දිනේ මේ ඔබ වගේම පිරිසක් එතන හිටියා කියන්නේ මේ වගේ පිරිසක් හිටියා අවුරුදු සාමාන්‍යයෙන් 30ක 40ක විතර පිරිසක් හිටියා එතන දැන් මං එතනට යනකොට බින්ද මට පේනවා මේ ඔක්කොම අඬනවා එක එක වයසල කට්ටිය අඬනවා හැමෝගේ මතේ ලේන්සුවක් තියෙනවා ඉතින් ලේන්සුවෙන් කඳුළු පිහෙදදා අඬනවා මං ඒ අර මාව එක්කන් ගිහ මහත්තයන් ඇහුව මහත්තයෝ මට විස්තරේ තව චුට්ටක් කියන්න කියලා ඒ මහත්තයා කියනවා ස්වාමීනි මේ නෝනා අසනීප වෙන්න කලින් මේ ගෙදර කට්ටිය බොහොම සතුටින් ජීවත් වුණේ ඒගොල්ලෝ අවුරුදු සරයක් රට යනවා एक एक रटाल गिल सवारी गिल
සිංගප්පූරය යනවා, මැලේසියා යනවා, අහර යනවා, මෙහෙ යනවා. බොහොම සතුටින් ජීවත් වෙච්ච පවුල. හොඳට සල්ලි බාගේ තියෙනවා. හොඳ මේ කොළඹ හතේ හැම ගෙවල් හදලා තියෙන මිනිස්සු. නමුත් අද මේ අම්මා දරුව තුන් දෙනෙක්ගේ අම්මා කෙනෙක්, අවුරුදු 37 දක්වා දරුව තුන් දෙනෙක්ගේ අම්මා කෙනෙක්. පින්වතුනි, ඒ ගෙදර අන්තිමට හිනා වෙච්ච දවසක් මතක නෑලු. ඒ දරුව ඇවිල්ලා අම්මට කතා කරන්නේ නැහැ. මොකද ඒ දරුවන්ට කටක් ඇල්ල අම්ම ගාවට එන්න බෑ. ආපු වෙලාව ඇඬෙන්න පටන් ගන්නවා. ඒ දරුව ගියේ ඇඬිල්ල දකින්නකොට අර අම්මට ඒක වාවන් නැති නිසා මේ දරුව මොකද කරන්නේ? දැන් අම්මත් එක්ක කතා කරන්නේ නැහැ. මොකද ඒ දරුවන්ට බෑ අම්මට දුක දෙන්න. අර මහත්තයා ගිහිල්ලා නෝනත් එක්ක කතා කරන්නේ බොහොම වචනයකින් දෙහිකින්. මොකද වැඩිවිය කතා කරන්න ගියොත් එහෙම ඒ මහත්තයාට ඒ දුක විස ගන්න බෑ. මේ නෝනට තාම මාස 6යි ජීවත් වෙන්නේ. දොස්තරස්ලා කියලා තියෙනවා. තාම මාස 6කින් අනිවාර්යෙන් මැරෙනවා. දැන් මාස 8ක් වෙනවා. මං කිව්වා හරි. දැන් පිරිස වාඩිලා ඉන්නවා. මං ඇහුවා. මං කිව්වා පින්වතුනි, මං දන්නවා මෙතන ඉන්න කාට හරි පිළිකාව හැදිලා තියෙනවා. අය මම ඔබ එක දෙයක් ඉල්ලනවා, කරුණාවයි මට කියන්න එපා කවුද කියලා. තේරෙනවද මං කියපදේ? මං කිව්වා මෙතන කාට හරි පිළිකාව තියෙනවා, බෑ කවුරුත් මට කියන්න එපා කාටද පිළිකාව හැදිලා තියෙන්නේ කියලා. දැන් හැමෝම මං දිහා තුස්නිම් බුතේලා බලන් ඉන්නවා. මොකක්ද ඒ කියපුව හතර බීරි කතාවක් කියලා. ඇයි මොකටද දැන් මේ නෝනා මෙහාට එක්කන් ආවේ? බණ ටිකක් අහලා හිත ටිකක් හදාගෙන නේද? පිරිත් නූලක් එහෙම ගැට ගහගෙන, පිරිත් පැන්ටියක් එහෙම ඉහාගෙන, ඕවා ගණන් ගන්න එපා නෝන. ඉතින් අපි හැමෝම මැරෙන ඕන. ඔන්න ඔය ටික අහගෙන යන්නේ දෝ එක්කන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි ආරාමයක් මිසක් මොන්ටිසෝරියක් නෙමෙයිනේ පින්වතුනි, බබාල නලවන්. එහෙනම් මං කියවා මේ පිළිකාව හැදලා තියෙන කෙනාගේ මම කවුද කියලා මට කියන්න එපා. මොකද මේක මොන්ටිසෝරියක් නෙමෙයි. මම බබාල නලවන්න නෙමෙයි මෙතනට ආවේ. ඔබට මේ ජීවිතේ දෙන යථාර්ථය පෙන්වලා දෙන්න. ඊරස් මං කිව්වර මහත්තයෙක්ට කතා කරලා, මහත්තයෝ මට ගරන් එන කොලේකුයි පෑනකුයි. ඔන්න ඔය කොලේ පෑනේ අරන් ඇවිල්ලා ඉරක් ගහලා තියෙන කොලේ, ඒක එහා පැත්තෙන් අංක ලියන්න. එකේ ඉඳන් ගණන් කරලා මෙතන කී දෙනෙක් ඉන්නවද කියලා අංක ටික ලියාගෙන යන්න. ලියලා ඉවරලා මොකද කරන්න ඕනේ? එකිනෙකා අතට මේ කොලේ අරගෙන තමන් මැරෙන්නේ කී වෙනියටද කියලා අංක එහා පැත්තේ තමන්ගේ නම ලියන්න. දැන් මං කරන්න කිව්වද? එතකොට ඔබ කාගෙරි අතර කොලේ ආවට පස්සේ දැන් බලනවා. හරි, එකේ ඉඳන් 30ට දාලා තියෙනවා අංක. දැන් පොඩක් බලනවා කාමරේ වටේට. අරුණා ඉක්මනටම යන එකෙක්. අරයට තියෙනවා දිය වැඩි ආව. එහෙනම් මට කලින් යන්න ඕනේ ෂුවර් එකට. අරයත් යන්තම් මේ පණ නඩ දෙක රැකගෙන ඉන්නේ. එහෙනම් මම දානෝ අංක 25ට. මං ඔන්න ඔය ටික තමයි කරන්න කිව්වේ. ඉතින් ඒ කොලේ දුන්නහම ආයෙත් මන් දිහා බලන් ඉනවා තුස්නිම් බූත වෙලා වගේ. මං මොකෝ ප්‍රශ්නේ? තේරුම් නැද්ද මං කියපු දේ? ඒ කොලේ අතර ගත මහත්තයා කියන අපේ හැමෝම ඔබවහන්සේ කියපු දේ තේරුණා. ඔබවහන්සේ නොකිය කියපු දේ තේරුණා කියලා. මොකටද මං ඒ අභයසය දුන්නේ? දැන් ඔතන ඉන්න කාටවත් පුළුවන් ද බින්දුනේ කොලේ අරගෙන තමන් මැරෙන්නේ කී වෙනද කියලා ලියන්න? පුළුවන්ද? බෑ. හැබැයි හැමෝම අනන්නේ දැන් කවුරු වෙනුවෙන්ද? අර පිළිකාව හැදිච්ච කෙනා වෙනුවෙන් නේද? මං කිව්වා හරි, දැන් ඔක්කොම අනන්නේ යවෙන. එහෙනම් එයාගේ නම අංක එකට. දැන් ලේසිනේ වැඩේ. මම නම් කොච්චර හොඳයිද කියලා. එහෙනම් එයාගේ නම අංක එකට අපි එහාට ලියාගෙන යන්න ඕක එහෙනම්. දැන් හාද? ඒත් බෑලු. මංග දැම්මකෝ ප්‍රශ්නේ. ඉතින් එයාට මාස 6ක් දීලා තියෙනවා. මට හෙට පිළිකාව හැදුණා. මට මාස 3ක් දුන්නොත් දැන් මොකෝ වෙන්නේ? මම පෙන්නුම් කරලා දුන්නේ පින්තුනි, මේ අපි හැමෝම අඬන්න පටන් ගන්නෝ කවුරුර කෙනෙක් මරුණා කියලා, මැරෙන්න යනවා කියලා කිව්වම. එතකොට ඔබ මේ ජීවිතේ ජීවත් වෙන එක එකයි තමන්ගේ ජීවිතේ ලං කරගත්තේ මැරෙන්නේ නැති උන්දලා කියලා හිතාගෙනද? ඈ, ඔබ කසාද බැන්දේ මේ මහත්යා නම් මැරෙන්නේ නැහැ. එහෙමද ඔබ බැලුවේ? මංගලකින් කෙනෙක් ගිහිල්ලා ඉංජිනේරුවෙක්, දොස්තර කෙනෙක්, නීතිඥ ආ මැරෙන්නේ නැති එකෙක්. ආ, ඕකව කසාද බඳින්න ඕනේ. මේ ලෝකෙට දරුවෙක් ගෙනියද ඔබ අරන් ආවේ මැරෙන්නේ නැති දරුවෙක්ද? එහෙනම් ඒ එකපාරට මැරෙනවා කියලා කිව්ව ගමන් ඔබට සිහිවිකල් වෙන්නේ. හරියට දන්නේ නැති දෙයක් කිව්වා වගේනේ. මම මතක් කරලා දුන්නේ පින්දුනේ, මේ අපි හැමෝම කොයි වෙලේද කියලා කියන්න බෑ. ඉතින් කියන්නේ මේක අද මේ ඔක්කොම එකතු වෙලා අර නෝනා ගැන අඬනවා. හැබැයි මේ සෙට් එකම ගෙදර ගියාට පස්සේ ඊළඟ දවසේ කවුරු හරි මහත්තයට ලේ වමන යනවා. දැන් මේ මහත්තයා ස්පිටාල්ට එක්කන් යනවා. එයාට කියනවා අරයට මාස 6යි, ඔබට මාස 3යි. දැන් ඔක්කොම මොකද කරන්නේ? අර නෝන ගැන අඬන එක නවත්තලා ඔක්කොම අඬනවා ගැන. ඊළඟ දවසේ
ඊළඟට කාටද බඩ කර වෙනවා එයාව හොස්පිටල් එකට එකංග ගියාට පස්සේ එයාට කියනවා අර අර මාස අර අර මාස 6යි මෙයාට මාස 3යි ඔබට සති 3යි දැන් ඔක්කොම අර මහත්ය ගණනක් නවත්තලා දැන් මෙයා ගණනක් පටන් ගන්නවා මේක එක විකාරයක් කියලා බඩ හිතෙන්නේ නැද්ද හරිනම් අපි හැමෝම අඬන්න ඕනේ කවුරු වෙනුවෙන්ද හරි එන අඬන්න ඉතින් පටන් ගන්න ඇයි අඬන්නේ නැත්තේ මං අර කලින් කිව්ව කාරණා නිසා मेरे कोई लगने का उदा पे तीन का यहा पे तीन का ना कोई वेला मेरे दिन ने आके उंब परिसंग मान ली उंबत परिसंग मन ना जूर उन्द्र थाली हम कर ला गिवाल दरोल हदला कसा तो बंद ला लम हदला नहीं एम नहीं तो मेरे බලන්න මේ අපිට වැරදිලා තියෙන තැන කොච්චරද කියලා. කොයි තරම් අපි අහුවෙලාද කියලා මේ කියන දෙයට. මරණේ කොයි වෙලාවෙයිද දන්නේ නැහැ. ඔය මරණේ ආපු ගමන් පින්න අපිට නැති වෙන දේවල් මොනවද? කියන්න බලන්න නැති වෙන අනුපිළිවෙලට කියන්න මම වටිනාම දේ ඉඳන් වටිනාකම අඩුම දේ වලට දක්වා අපිට නැති වෙන දේවල් කියන්න බලන්න. අංක එක මොකද්ද? දරුවා? අනේ gedara gedara Bicycle. අංක එකට නිවන නේද දාන්න ඕනේ පින්වතුනි. සම්බුද්ධ ශාසනය අපිට නැතිනෝ නේද පින්වතුනි ඔබ මැරිච්චකම. අන්න ඒකයි කියන්නේ පින්වතුනි ඔබ හැමෝම හරි වාසනාවන්තයි. මොන වයසක වුණත් ඔබ හැමෝම හරි වාසනාවන්තයි. මොකද අද ඔබ ජීවත් වෙනවා කියලා මේ කරන්නේ මොකද්ද කියලා ඔබට අවබෝධ කරගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ ඔබ මේ මෙච්චර පෙලෙන්නේ කියලා ඔබට හිතා ගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඔබ කවුරුත් කැමති නැහැ මැරෙන්න. නමුත් මැරෙනවනේ. මැරෙන කය කිල්ලපු කෙනෙක් අතුස්සන් බලන්න. හැබැයි එහෙම එකක් නෙමෙයිද ලැබුණේ? වයසට යන කය කිල්ලපු කෙනෙක් අතුස්සන්? ලෙඩ වෙන කය කිල්ලපු කෙනෙක් අතුස්සන්? බෙල්ලට කොලර් එකක් දාන වෙන කය කිල්ලපු කෙනෙක් අතුස්සන්? නමුත් එහෙම එකක් නෙමෙයිද ලැබුණේ? තව ඩිකලක පාත් ඔය කකුල් දෙකෙන් ඇවිදින්න නැහැ නේ පින්වතුනේ? තාවටික කාලයක් ඇද්ද අපිට කකුල් 3ක් ඕන වෙනවා. ඊට තාවටික කාලයක් ඇද්ද කකුල් 4ක් ඕන වෙනවා. ඊට පස්සේ රෝද දෙකෙන් යන්නේ. ඊට පස්සේ රෝද 4 වාහනේ ඇල වෙලා යන්නේ.